අල්ලස දූෂණය අපි ඔනැතරම් ප්‍රෘතිවල සහය දිනදා සමාජයේදී කොයිතරන්නම් ඇහෙන කාරණාවක් ද. අල්ලස දූෂණය නිසා ටේ බොහෝතැන් වෙනස් වෙලා තියෙනවාහ බොහොතැන් හානි විලා වෙනස් ලා තිීව කියන කාරණාවත් යහනම රටක් දිරටත් පයන කතා කරන කාලයක්. එනිසාම අල්ලස දූෂණය ඒවගේම අනිපැත්තින් වංචාවත්තියන. මේ සබන්ධ හරියා කරෙන් දැනුවත් වී යුතුයි. අපි අරධන කලා මේ ගැන කතා කරන්නට කොළඹ මහධ කරන නීතින්ය සංගම උපස භහපති ජේෂ්ට නීතින්ය මොහන් සෙල්ලක් පිරම මහතාට අයිවන් සබෝල් ගෑසනක් පතුමට අල්ලස කියන්නේ මොක්ද මේක ඉතිහාසේ මොකක්ද කොතනින්ද පටන් ගත්තේ අල්ලස දූෂණය වෙන්වෙන්න කොහොමද වංචාව කොහිද තියෙන. මේ ගන පිබමු මූලික අදහසක්. හැම කෙනෙක්ම අති බහු තරයක් හරි කැමති? මට වාසියක් තමන්ට ප්‍රයෝජනයක් පහස පහසුවක් ලබාගන්න හරි කැමති එතකොට අන්නේ වාසය ප්‍රයෝජනය පහසුව නීති විරෝධී ආකාරයෙන් ලබාගන්න උත්සාගන්න කොට තමයි මෙන්න මේ අල්ලස් කියන ශේෂත්‍රයට මේක ගොනුවෙන් නීති මනවගේ හන්ඳුන නවා නීතියෙන් අල්ලස කියන එක නිර්වචනය කළ තිරීම විදියට යම් කිසි සේභකයකුට මේ සේකගෙක්කිල ඳුුවන්න අපි මේ යම්ගිසායදරකන සනිපාරක්ෂක කම්කාරුවගෙන් දන් ආතන ප්‍රධානයෙක් ජනාධිපති දක්වාමත් මේක දිවෙනවා. සේවකයකුට නීත්‍යනුකූලව හිමි නොවන තුටු පනුරක් යම්කිසි ක්‍රියාවක් කිරීමට හෝ නොකර හැරීමට ලබා ගන්නවනම් අපිඒට කියනවා අල්ලසක් කියලා. දැයි මෙතන්න තියෙනවා අපි නිර්චනය කරගත්තුක අවස්ථා දෙකක්. එකක් තමයි යම්කිසි කාර්යක් කිරීමට හෝ නොකර හැරීමට පපුධාරණයක්ක් විදිදුර බලමුකු සර්ලව දරුවෙක්ව පාසල්ට ඇතුළත් කරන්න මෙන්න මේ තරම් මුදලක් දෙන්න. එතකොට ඒ කාරය කරන්න තමයි මේ අල්ලස ඉල්ලන්න. මෙෙන් මේ බලපත්්‍රේ ලබා දෙන්න නම් මට මෙත්තරක් පුදලක් දෙන්න. එතකොට ඒ කර්තාවය කරන්න තමයි අල්ලස ලාගන්න. පි රවාහන වදක් කරල පොලිසිල්ධාරිකට හස වෙනවා ිීමතින් ්‍රීපදවල කියන්නකු. දැන්වර්මානයකොට දඩේරුපැලි පන්ඳාහ වාසාහයකට රිදුල් බලපත්‍රියය අත්හිට වනවා. දැම්මකොද පොලිස්සිල්ධාරිය කියනවා මටදොත් වි සන්ඳාහ දීතික ෙකු තල්ලන ත ගනක් විදගන වලපට්‍ර රඳවාගන්නවා දහදාහක් දෙන්න මක ෂේප් කල දෙන්න. අන්න දැන් එතකොට නඩු පැවරීමන්. වලක් කන්න වලකින් ඒගැනතකට නොකර හරින්න තමයි වෙල්ලන්න හැ ක්‍රියාවක් කරන්න හරි නොකර හරින්න හරි අල්ල සකිල්ලන්න පුළුව එ ගැනේ විෙන පරිීක්ෂණ ඇතින ීම පීක්ෂණය නොකරන්න එක ශේප් කරල දෙන්න වෙන පුළුවන් තැන් ඊළඟට අපි කිය තුටු පඩුරක් මොකදද තුටු පලුරක් කියල කියන්නේ දෙදස් විසිතුන අංක නමය දරන දූෂණ විරෝධී පනත දූෂණ විරෝධී පනත ඉල තියෙනවා දෙතකොට දැන් ඒෙ ද ශිස්තුන අගෝස්තු මාස අට වෙනද නම් ක්‍රියාත්මක වෙන්නේ ලංකාවේ මේ අලුත් පනත. එතකොට මේ පනත යට බලමු කොහොදම කද තුටු පඩුරක් කියලා කියන්නේ. මුදල් හෝ යම් තෑග්ගක් මුදල් වන්න පුළුවන් යම් තෑගක් වෙන්න පුුවන් නයක් ගාස්තුවක් පාරිතෝෂිකයක් කොමිස් මුදලක් වටිනා ඇපයක් ඒ ඕනා කාරෙකින් අල්ලස් කන්න පුළුවන් යම් දූරයක් තනතුරක් රැකියාවක් ලබා දෙනවා කොන්ත්‍රාත්තුවක් ලබා දෙනවා. ඊනඟට යම් නයක් තියෙනවා මට මෙම ගව්වොත් මමේ අය සෙටලල් කරල දෙනම්. එතකොට එයාකාරය එතකොට යම්ගකිසි ගෙනක යම් සි දෙක නිදහස් කිරීම. ලිංගික අනුග්‍රහයක් ලිංගික අනුග්‍රහයක් තමන්ට එන්න මත් එක්ක මේ ලිංගික සම්බන්තාය පවත්වන්න ම මේ වැඩේ කරල දෙනවා. නැතම මේ නඩුව නොදාඉන්නවා නැත්ත මේ දේමන් නොකරන්නවා. එතකොට යම් කිසි විනේ පරීක්ෂණයක් ආරම්භරල තියෙනෙකුව ආම්භ කරන්න යන නේ පරීක්ෂයක් නොකරන්න තාවකාලිකව අතරමඟ නතර කරන්න. මෙන්න මේ ඕනම ආකාරයකින් විස්තර කරන කාරර්යක් අර තුටු පඩුවර ගැටිපිකේශන් කියන එකට විස්තර වෙනවා. එහෙනම් මෙන්න මේ මම විස්තර කරපු මේ තුටු ප්ඩුරක් ලබාගන්නවා තමන්ට නීත්‍යානු කෝ හිම නැති තුටු ප්ඩුරක් යම්කිසි කාරයක් කිරීමට හෝ නොකර හැරීමට වෙන මේක තමයි. අපි අල්ලස කියලා හඳුන්වන්. අපි දූෂණය චෝදනා කියන එක අපි ඉස්සරහට යට එමහෙන් පුළල්ව කතා කරන්න ඕන වාටෘුකාවක් අපි දූෂණය කියන එක වෙනම කතා කරමු ඉදියේද. අල්ලස කියනක හඳුන්වාදීම නිර්වචනය මේ අලුත් පනතුළ කොයි තරම් පුළලුහ හඳන්වාදල දිනවන කරනවාතින මේ අලුත් පනත හරි සන්න අත්්දායි කියල. පුතුමන් මේසාකච්චවර් මත් මේ පෙරාතුව කිව්වා මේ ඔය ලිගික අල්ලස කියන කෑල්ලත් දැන් අර කායිකව මේක මේ එහෙමව වෙයි මේක මේ සාමාන්‍යෙන් ෆොටෝ එකින් ඉල්ල මක්කරත්ථ එකක ලිගි කල්ලසක් බවටු පත්වන තරම් සහයකර නීති ක්‍රාත්ම කරන තරම් දැන් මේ පනත සන්නන්දායි කියලා. ජනතාව දව ැ ත් හරි අලුත්මක මස හිපෙකට කලින් තමයි මේ පනතෙනෙකුත් වෙන්. දැන් අපි කියේ මු මේ අලුත්තුවෙලා තින නීති පනත ගැන සහ ඒක තියෙන නීතිමේ අවකාශනම නොවද කියලා දැම් මේ ඔබ කතා කරන ලිංගි කල්ලස් කියනගත්තොත්තහෙම මේ ලිංගි ල්ලස කියන කාරණය කෙලින් කායිකව දෙන්නෙක් එකට එකතුම් පමණක් නෙමෙයි ඉං ඔබබට ගිහිල්ල අපි පුද්ගල ඉල්ලනවා ඔයාගේ වීඩිය එකක්යවන්න නේකත් වීඩියෝ එකක් නි වීඩ එකක්ය වන්න නිරුවත් ෆොටෝස්ය වන්න අන්න ඒ කාරණයක් පවා මේ ලිංගික අල්ලසට ඇතුළත් වෙන අවස්සාාවක් ඒකයන්නදැන් අපි දන්න විට අප දැනුවත් භාවයතියවා නඩු කිහිපයක් ඒවයි මේ වල්ලස්ස ඉංහිල් අල්ලනවා මේ ලිංගික කාරයක් කරන්නගැ එකට ඉල්ලලා ගිහිල්ල යම් කිස කාමරයකටත් ගිහිල්ල සූදානම් වෙන අවස්ථාවය ගිහිල්ලනො. එතකොට එමතුවයි එක ඔප්පු කරන්න මේ කාරයට තයි මේ අල්ල ල්වලද ඉන්න කියෙන කාරණය දැන් මෙතන්දි හෙමන මේේ ඉතැන් ඒ ඔබ්බට ගිහිල්ලා අ වීඩියෝ දර්ශනයකින් අන්තර්ජාලය ඔස්සේ තමන්ට ඒ ලිංගික සතුරක් ලබාගන්න දර්ශන වීඩියෝ එකක් හෝමාරු කිරීම පවා මේ ලිග අල්ලසට කියනකට ඇතුළත් එනම් අදර්ත නැත්ති දැන් ඔබ හපු ඊළඟ ප්‍රශ්නය මේ පුළල් වෙලානි ත්‍රේෂ්ටය කොමඳ කියන එක මේ අල්ලස් නීති සම්බන්ධව දැන් මමායිත් නැවත ොතාවක් මතක් කරනවා මේ අවුද්ධ දෙදශස්තුනි අගෝස්තු මාස අටවෙනිද සිට ක්‍රියාත්මක වෙන්නේ අපේ රටේ දෙදස් විසිතනේ අංක නමය දරණ දූෂණ විරෝධී පනත මොකද අපි එක්දශ්න අටසිය අසූතුනේ තමයි අපේ දඩනී සංග්‍රහය මුලින්ම හඳුනදී පවස්ථාවදී එතැදි තමයි මේ අල්ලස් සම්බන්ධ වැරදිත් ඇතුළත් කළ තිබුණේ විධමත් පනතක අවශ්‍යතාවය මතුවීම තුළ එක්දස් නමසේ පණස් හතරේ අංක කොළහා කියන පනත අපිට හඳුනල දුන්නඒ පි දහස් ලබන් පස්ස එක්දන්සේ පනසතරයංකයි කොලා කියන පන් හඳුනල් දුන්න මේ අල්ලස කියන එක අපේ නීතියක් වශයෙන් රටට හඳුනා දෙන්න ඊට පස්සේ ඒක තවරටත් පුළුල් කර එක් දංසේ පනස් හටේ පනතෙන් අපි මේ අලුත් පනත දෙද විසිතුනේ පනත ක්‍රියාත්මක වීමට පෙර ආරම්භවීමට පෙර මේ දක්වා ක්‍රියාත්මක වුණේ එක් දශ්නම අනූහතරය අංක දහනමය දරන අල්ලස් හෝ දූෂණ චෝධනනා විර්ණන කොමිසන් සබා පනත ඒක තමයි මේ අගෝස්තු අටුවෙන් දර පෙර ක්‍රියාත්මක වුණේ එතකොට ඔන්නක තමයි අපේ ඉතිහාසය. දැන් මේ අලුත්පනත ගත්තම් පස්සේ කලින් තිබුණු නීති ශ්‍රෂ්ට්‍ර තවත් පුළුල් කරලා තවත් පුළුල් බලතල ලබා දීලා. තවත් පුළුල් ශ්‍රෂ්්‍රයක් ආවරණය වෙන ආකාරයටඒගැන්නේ එහෙම අල්ලස් දූෂණවලට පෙළබෙන ඒ සිදුකරන තැනැත්තන් නීතිය රැහැණට කොටු කරගන්න අවශ්‍ය සියලූම අවශ්‍ය විදිවිධාන මේ පනත තුළ අඩංගුලා තියෙනැ මේ. අල්ලස් ලබා ගැනීම වගේම අල්ස් ලබා දීමත් වරදක් කියලා අපි මේ කහලතියනකතක් යන දන් මහජනතාව නියෝජනය කරන්නේ ඔබ නෝජනය කරන්නේ මොනපර්ශවය උනත් මේ අල්ලස සම්බන්ධව දෙපාර්ශවයට වරදක් හිමිවනු. අල්ලස් සම්බන්ධව මාජනතාව පැමිණිල්ලක් කරන්නේ කොහොමද. එහමක ලෝතින් අල්ස් සම්බන්ධව පැමිණිල්ලක් කිරීම ඔහුගේ ජීවිතයට තරජනයක් නේද. හගේ ජීවිතය නැත්තන් නොහු ආරක්ෂක් තිේෙනවත් කොහොම මහජනතාව කොතද හිට ගන්න. පුරවැසියෙක් වශයෙන් අපි වගකී මොකක්ද. වැයක් වශයෙන් වගකීම තමයි මේ අල්ලස දූෂණයට එරෙහිවීම අල්ලස දූෂණය ක්‍රියාත්මකවරීම නතර කිරීම ඒකට සහයගය ලබා දීම ඒවා නතර කරන්න රජයෙන් පත්කරලා තියෙන ආයතන වලට අපේ සහය ලබා දීම දැන් ඒ අනුව යම් කිසි අල්ලසක් සම්බන්ධ දූෂනයක් සම්බන්ධ වරදක් සිදුවෙන වනම් අල්ලක් ඉල්ල තිෙනවනම් අපිට නීතියනකළ නීතිකරු පුරවැසයක් වශයෙන් වගකීම තමයි අල්ලස් සෝ දෝෂන් චෝදනා විවර්ශණ කොමිසන් සභාවට පැමිල්ලි කිරීම. මේ පැමිල්ලි කරන්න පුළුවන් ආකාර කිහිපයක් නව පනතට කල්නුත් තිබුණ නමුත් දපුරු ලාතිරන අලුත් පනත යටතේ. ඔබට පුළුවන් ලිකිිතව පැමිල්ලක් කර. වාචිකෝ පැමිල්ලක් කරන්න පුළුවන් ඒ ඇ. මහිතා අදර ක්‍රියාත්මක දහනය පනසතර කියන හොට්ලයින් එක තියෙනවා ඊළඟට යිඊටමතරව තව අංක තියෙනවා උන්ගේ දුර කතරංක පමිල්ලි කරන්න පුුවන්. ඒ ආතරයට ගිහිල්ල වාචික පැමිල්ලිරන්න පුළුවන්. ෆැක්ස් මාර්ගෙන් පැමිල්ලි කරන්න පුළුවන්. වර්තමානය පහස්කොම් සලසල ති නවා ඊමේල් පනවරයක් මාර්ගන් පවා පැමිල්ලක් කරන්න පුළුව. එතකොට මෙන්න මේ ඕන ආකාරයකින් පැමිල්ලි කරන්න පුළුවන්. ළඟට ඔබහ ප්‍ර්නය මෙසේ පැමිණිල්ලක් කරන කෙනෙක්ග තියෙන ආරක්ෂා මොකක් දැ කෙනෙකුට තන්න පුළුව ම පැමිලිකරොත් මට ගැටලුවක් වෙයිද මගේ ජීවිතයට තර්ජනයක් වවෙේද කැනපට ප්‍රබල පුද්ගල ුරු පමිල්ලක්ිය මගේ දරුවන්ට ගැටලුවක් වේද මගේ ඥාතිීඉන්න ප්‍රශ්නයක් වෙයිද එහ නමුොත් මතක තියාගන්න අලත් පනතියටත ප්‍රබ්බල ප්‍රතිපාදන තියෙනවා පැමිල්ලිකරුවන්න ආරක්ෂා කර. පැමිල්ලිකරුවන් ආරක්ෂා කරන්න ඉතාමත්ම පුළුල් විදිට අයිතික ප්‍රතිපාදන තියනවා දැන් මේ අල්ස් හා දෝෂන විල්වා සෝ දෝෂන විර්ශන කොමිසන් ස භාවව මේකත් රාජායතන යයක්නේ උසාය පිළිබඳවත් තියන විශ්වාසය අල්ලස් සම්බන්ධ මහජනතාව ගිලිලා තියෙන මේ අතිනගෙන අපි විශ්වාස කරන්න පුළුවන්ද න අනිවාරය. නසේත්ම පොලිසිර සම්බධ ආයතනයක් නොවේ. අල්ලස් හෝ දූෂංචෝදනා විමර්ශණන කොමිෂන් සභාව කියන්නේ සීයට සීයක් ස්වාධීන ආයතනයක්. ඒක කිසිම පාර්ශ්ුවයකට බැඳීමක් නෑ. ඔවුන් ස්වාදීනව කටයුතු කරන ආයතනයක්. එතකොට ඒකේ විමර්ශන සිදු කිරීම. පැමිල්ිකරුවන් සිදු කන්න පැමිු රහස්්‍යභාවරැකීම ඒ නිල්ධාරින් බැදිල ඉන්න හෙම කොත් ඔවන්ට විරුද්ධ කහරු කරනපුලුවන්.ක මේ සමස්ත ක්‍රියාවලියම පාර්දෂ්‍යභාවයකින් සිදුුවෙන සියයට සියක් නිවරදි ක්‍රියාවලයක් සිදුවෙන්. එතකොට ඒ නිසා මේක මහජනතාවට අනිවාරය මේ වගේ ආයතනයක් ගැන විශ්වාසය ඇති කරගන්නමු ඕන. දැන් විශේෂයෙන්ම මේ නව පනත දිදා ස්තු අංක නමේ ධරණ දූෂනයෝදධී පනතයේ. විශාල ප්‍රතිපාදන ඇතිකරල තියෙනවා මේ පැමිල්ලිකරුවන්ගේ අයිතිවාස්කම් ආරක්ෂා කර ගැනීම සම්බන්ධ දැන් ඔබ කිව් ඔය පශ්යටම පහැදිලියම උත්තරයක් දෙන්නම් ැ ඔය භහජනතාවට පැමිල්ලි කරන කෙනෙකුට මොනවාද ලැබෙන ආරක්ෂාව කියන එක දැන් නව පනති මේ වගන්තියකිම්ම කෙලිීම දක්වල තියෙනවා ොින් සභාවට සහ දක්වන යම් තැනැතගේ ආරක්ෂාවට අගතයට පත්විය හැකි. බවට හෝ ඒ තැත්තාගේ වෙන තරජනය කිරීමට හිරිහැර කිරීමට තුවාල සිදුකිරීමට ලක්වන්න පුළුවන්න්නන් එවැනි අවස්ථාවක කොමිසන් සබාට පුුවන් ඒ තනැත්තාගේ ශාීරික ආරක්ෂාව සැපවීමට අශ්‍ය පීවර ගන්න පුළුවන්. ඒ වගේම ඒ තර්ජනයකින් හිරිහැර කිරීමකින් තුවාල් සිදුරකීමින් හෝ බියගැන්වීමකින්. ආරක්ෂා කරන්න අවශ්‍ය, ප්‍රතිපාදන ලබා දෙන්න පුළුවන් ඒ සම්බන්ධව කොමිස සභාවට පුළුවන් පොලිස්පතිට දැන්න්නලා පොලිස් දෙපාත්මිදු සයා ලබාගෙන ඒ තැත්තාට අවශ්‍ය පොලස් සාරක්ෂාපවා ලබා දෙන්න පුළුවන් දෙ ඊළඟට ඊට අමතරව මහජන්තාව දැනුවත්වෙන් ඕනෙකත්තමයි මේ මේ අවුරුද්ධෙම අලුතෙන් හඳනවා දුන්නා ඊට කල්ුත්තේ පනද තිබුණ උතීර පුළුල් ප්‍රතිපාදනයටතේ විඩීතෙන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කරගනින් පනත පනති අටතත් විශාල් ප්‍රතිපාදනතිර මේ වගේ කෙනෙක්ගේ වින්දිිතයකුගේ සාක්ෂිකරුගේට තර්ජයකරොත් බලපෑම් කරොත් ජීවිත හානියක් කරොත් දඩුවම් ලබදන පුළුව පුළල් ප්‍රතිාදන තියන. ලත් පනතය අතේ දැන් ගොමිෂන් සභහවට මොනවද මේ විශේෂ කරලා ලබිල තිය බලතල මොනුවද පරලුතියන් කියන්න තියෙන කරන මේ අනුහතයන්ග ධහනම දන්න පන යම්කිසි ප්‍රමාණය බලතල තිබුණා ඩැන් ඒ බලතල තවදුරටත් පුරුල් කරලා තවදුරටත් පුරුල් කරලා මේ කොමිසන් සභාවට මේ අලුත් පනත යටතදේ බලතරල්ල බාදීල තියවා දැන් අපේ රටේ අපාධ පරීක්ෂණ දෙපාතන්තු ව ග ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍යනං කෙනෙක්ගේ ගිනුමක් සම්බන්ධෝ විමර්ශණයක අවස්ථාවක අපරාධ පික්ෂණ පාතමේතු බෑ දාළ බැංකුවට කළමනාකරු දැනුන්දීල මෙන්න මේ තැනත්තාගේ මේ හැදුුරුම් පත්තනක යටතේ ඔබ අයතන පවතින ගිනු සබන් තොරතුර ලබාදනැකි ව දෙන්න නෑ. එහෙම ප්‍රතිපානයක් නෑ. අපාධි පරීක්ෂණ දෙපාත්ය සිදු වෙනවා මේ සම්බන්ධව මහෙස්්‍රත් අධිකනයට කරුන් දක්වලා බීවාර්තාවකින් ඉන් අනතුරුව කරුන් දක්වල ඉන්න අනතුරුව මහෙෂස්්්‍රාත්තරයාගේ නියෝගයක් ලබා ගන්න ඕන අදවල් බැක්කුවට මේ වාර්තාව ලබා දෙන්න කිය. ඒයා කරතම කඩිතු කරන්න විශසස් කරනවාද. ල්ස් පනතේ එවැනි කිසි අවශ්‍යතාවයක් නෑ අල්ලස් කොමිසන් සභාවට පුළුවන් කෙලින්ම ඉල්ලන්න දැ මේකේ පැහැදිලියෝම අලුත් පනතේ වගන්ති ගණනාවකින් දක්වල තියෙනවා බොනවද ලබා ගන්න පුළුවන් කියල දැම් බලන්න වෙන මේ ආයතන ගත්තොත් අමාත්‍යංශක ලේකම්වරයාගෙන් තොත්තුරට ලබා ගන්න පුළුවන්. ඉළඟට ලිතු මහලකම්වරයාගෙන් තොරතුර ලබාගන්න පුොුව. ගැන පාල්තුවේ සබිකයක් සම්බන්ධ ප්‍රශ්නයකදී. ඊළට දේශයාදයම් කොමසාරරිස් ජනරාාවවරයාගෙන් ලබාගන්න පුළුව. මහ බැංකේ අධිපතිවරයාගෙන් ලබාගන්න පුළුව. විගනක අධිපතිවරයාගෙන් ලබාගන්න පුළුවන්. විනිමය පාලකගෙන් ලබාගන්න පුළුවන්. මූල්ලි බුද්ධි ඒක අධ්‍යක්ෂවරයාගගේෙන් තොරතුර ලබාගන්න පුළුවන්. ශ්‍රී ලංකා සුරකුම්තා විනිමය කොමිෂන් සභාවේ යක්ක් නවරයගෙන් ොරතුර බා ගන්න පුලුව. රේගු අධ්‍යක්ෂනරවයගෙන් තොතුර ලබා ගන්න පුලුව. ආගම ගෙන පාලකවරයගෙන් ොරතුර ලාගන්න පුුව. පුද්ගලන් ලියා පංචි කිරීමේ දෙපාත්මිද කොමරස්වරයගෙන් ගන්න පුලුව. ආනයන අපරයන පාල කවරයගෙන් ගන්න පුළුවන්. සමාග රජිශවරය න්න පුුව. බද්ධිමේ දේපල් අධ්‍යක්ෂවය ගන්න පුළුව. මේ ආකාරයට ඕනම රාජ්‍යායතනයක. ඕනව ස්ථානයහි මේ විමර්ශනයක් සම්බන්ධ. පුළුවන් අල්ල හෝ දෂ චෝදනා විර්ශන කමිෂන් සභාවට තොරතුරු ලබාගන්න එයනෝ ඔවුන්ට තියන බලතල ගත්තොත් විශාල්ල බලතල ප්‍රමාණයක් දැන් ඔබ මජන්තා අපි දැනුවත් කරන්න ඕන අල්ස් හෝ දූෂචෝදන විමර්ශනස්භය නිධාරීට පුලුවන් ගුවන්යානයකට නැගලා කෙනෙක් සෝදිි කරන්න පුළුව සම්බන්ධය එක අත්තරු ගැනීම කරන්න පුළුව ල සම්බන්ධ වැදක් සම්බන්ධවරම් ඉළඟට නාවික යාත්‍රාවකට මුදුතින් නාවික ආත්‍රාවකට ගිහිල්ල මේ වැටලීමක් කරන්න පුළුවන් ඒගැන්න එතකොට පේනවා අපේ මුහුදු සීමාව අපේ ගුවන් අවකාශයේ තුළ පවා විමර්ශන කරන්න මේ කොමිස සභාවට පුළුල් බලතල තියනයි දෙකේ එ අනුව මේ අපිට දවස් කතාරන්න පුුවන් බලතල් සම්බන්ධ විශාල බලතල් ප්‍රමාණයක් තියෙනවා ඒ ඕටම ආයතනයකින් තොරතුර ලබාගන්න එකොල් ැදරසිටන හ ලබා නොදුන්නොත් ඔොන් රුද්ද නීති්‍යයනු කටයුතු කරන්න පනේ බලතල තිිච්චාරාව මතරන හරේ ිච්ච ීතියක් තමයි නවතර දස්තුන ලත මනවද සකස් වෙලා න වැරදිවිදිිහිරන්ඳන්වා ගන්න පුොන්තිව ද මම එහමද කතරන්න. අපි දෙකම කතරම ඉස්සල දැන් අල්ලස් වැරදි කියන්න නොවදහලිම. ල්ලස් වැරදි ප්‍රධාන වශයෙන් අපි කියනවා දැන්ගේ හැමෝෙනෙක්පු දන්න කිය නක්තමයි මේ අ කියනවන අල්ලස් ලබාගනිද්දී අල්ලස් දැලේ න අල්ලස් නිදාරී සින් අත්තරනු ගත්ත දැන්වක සාමාන්‍යෙන් අපි නමාධ්‍යවට දන්නක එතකොට ඒකට අපි කියනවා වැටලි ඒන්නේ කෙනෙක්ගෙන් අල්ලසක් ඉල්ලල තියෙනවා ඒ පුදගල අල් දෂ චෝද වශන කොමිස භාවට දනම් දනවා අල්ලස් හෝදෝෂ චෝධ නිවශන් කොමිස භාව නිල්ධරංගි හිල්ල අර අල්ලස ලබා ගන්න අවස්ථාවේදී අතරුණුව ගන්න. මේක වැටලිි ඩිටෙක්ෂන් කිය ද ක වරද. ඊළඟට අවස්ථාතමයි විවෘත පරීක්ෂණ. දැන් මේ අල්ලස අරන්තින කලි. ඇබැයි දැනගන්න මගින් අරන්තන අල්ලසක් තමයි. දැන් ඒ වගේ අවස්ථාවක ඒ තැනත් අට පුළුවන් පහුනත් පැමිල්ලක් කරන්න. ඒ පැමිල්ල කරම් පස්සේ කොමිෂන් සභාව විසින් විමර්ශණයක් කරලා. තවශේ මල්ලසක් සිදුවිච බව කරුණු හවරු කරගත්තොත් ඒතුළ නොත් පුලුවන් අයිතික ක්‍රියාමාර්ග ගන්න අල්ලසල බගත පුද්ගලඩි රුද්ද. ඊළඟට අපි කියනවා වත්කම් පරීක්ෂණ අපි වෙනමයි ඩක් කතා කරමු වත්කම් ඒක අයතා ලෙස වත්කම් පයනවා. ඒවාගේ අවස්ථාවක විමර්ශනය කරලා පුළුවන් නඩු පැවරීම් කරන්න ඊළඟ ක අවස්ථාතමයි දූෂණ චෝදන දූෂන චෝදන එතකොට ඒ. පිත් වෙනවා අතාරනවා බ පපරත්තුන මං ී ළඟ අවස්ථාවයිදී ඔන්න ඔය කාරණනාටික තියනොද මේක අනුහතරේ අංක දහනවිධාරණ පනත යටය මේ ප්‍රතිපාදන තිබුණ මේල්ලස් වැරදි හඳුන්නල දිීල තිබුණා දැන් මීට අමතරව නව පනතයටතේ හඳුන්න්නල දිර තියනවා වැරදි කිහිපයක් දැ මේ කලින් පනතෙන් ආවරය නොව ශේෂ්ට මේ අලුත් පනතෙන් ආවරණලා තියනවා පෞද්ගලිකාශය වුණත් ඒ මුදල් ගනතින සිදුවෙන ඕන. යම්කිසි කොටත්‍රාත්යක් සිදු කරන්න තන් ටෙන්ඩරයක් ලගන්න විදේශකින් යම්කිසි බාන්ඩ කානය කරන්න විදේශයටට අපනෑනය කරන්න ඒගේ අවස්ථාවල අයතා ගනිතුන සිදුවන ඕනම්. ඒ අවස්ථාවේද අන්නේ නිල්ධාරෙන් ිරුද්ධව පවා දැන් මේ අල්ලස් පනත ක්‍රියත්මකවෙන්න පුළුවන් මේ නීතිී ප්‍රතිපාදනතිනවා දැන් එකසි හය කියලා වගන්තියක් හඳුනල් දීදව සම්පූර්න පුද්ගලි ගංශය අල්ලස් කියකතමයි මේකින් ආවරණය වෙන්නේ දෙදස්. මිසිතුුණේ අංක නමය දරන දූෂනවිරෝධී පනතයේ ප්‍රතිපාදන තියෙනවා ක්‍රීඩා ඉසව්වලට අදාළ වැරදි කියල. ඕනෑම ක්‍රීඩාව ජීවගුණයට එරෙහිව. එකන යම් කිසි මූල්ලිම මේ ප්‍රතිපාදන මූලි මේ වර ප්‍රසාදවලට ලක්වෙලා ක්‍රීඩාවේ ජීවගුණිය පාවාදන අනික් පාර්ශවනි ජයග්‍රහණයට මඟපාදන යම් යම් අයතා ගණදුරු සිදුව නෝවනම් එඒවැනි අවස්ථාවල විරද්ධහටයුතු කරන්න මේ නව පනතය ප්‍රතිපාදන තියෙන දකොට මෙනම අංශ දෙක ඒගැන්නේ පෞදජ්ගලිකංශයට අල්ලා විමර්ෂණය කරන්න පෞ්ලාංශය අල්ලා විමර්ශණයකිරීමහ ක්‍රීඩා ශ්‍රේෂත්‍රී අල්ලා සිමර්ශණනය කරන්න ඒ අවස්ථා දෙක අලුතින් හඳුන්නාදීපු ශ්‍රෂ්ට දෙකක්. ද තුල වන බහතැගවලම අල්ලස දෂන ක්‍රියාත්මකෙනවා කියලා ඇතරද නීති සම්පාදන වෙලා තියෙන හමනම් ඇත්තරම මේ නීති තද කරන ඇත්තේ අල්ලස දෂනය වැඩිහිද වෙන්නැති කියලා ඔනින් කෙනකු හිතනවාන හැබැයි නීති තියෙනවා නීති තියනවා කියල බතුමාලත් කියනවා අපි දැක නෑ නීතිය ක්‍රියාත්මක වෙලා දඩුවම් ලැබෙනවා දඩු බොමනවාගේද මේ අලුත් පනතති ඒ ක්‍රියාත්මක වෙනවාද වර්තමානය මේ අලුත් පනසි අල්ලස් වොලටතීන් දඩුවම් වැඩි කරලා තියවා. ඒන්නේ බුදල් ලබාගන්නවස්ත වැටලීමක කවවෙන්න පුුවන් විෘරත පරීක්ෂණයක් වෙන්න පුළුවන් වත්කම් පරක්ෂණ වෙන්න පුළුවන් දූෂන් ශෝධනා වෙන්න පුුවන් මේ හැමකම දඩුවම් වැඩි කරලා තියෙන. විශේෂයෙන්ම දඩ මුදල්ල වැඩි කරලා තියෙනවා දැන් එක්දම්සේ අනුහතර යංක ධහනම දරන්න පලින් පැවැති පනතයට තේ අල්ලස් සම්බන්ධ වැරද් දෙකදී දඩයක් වශයෙන් අයකරගන්න පුළුවන් ඕුණේ උපරිම රුපියල් පන්ඳහක් දක්වා දඩයක් රෘපියල් පඳදක් දක්වා දඩයක් වර්තමාන පනතින් එම දඩමුදල රුපියල් මිලියනයක් ලක්ෂ දහයක් දක්වා වැඩි කරලා තියෙනවා. ඒගැන්නේ සමරක රුපියල් දහදාහක අල්ල සක්ගත්තගෙනෙකුට ලක්ෂ ගානක් දඩ ගවන්න වෙන්න පුළුවන්. එතකොට එක් මතර තියන්න පන්දාහ තමයි මිලියනයක් වෙලා තිනෙන දඩ මුදල තකට දඩ මුදල තමයි වැඩ වෙලා තියෙනෙ. ඊට අමතරව ින් පනතෙත් අනුහතරයංක දහන දන්න පරන්තෙ තිබුණ ප්‍රතිපාදතම මේ වැරදි සම්බඳ උපරිම සිරිදනුවම අුදු හතයි එතකොට මේ අලුත් පනත යටතෙත් ඒ උපරිම සිරිදණනුවම අවුදු හත එයා කාරම තමයි ක්‍රියාත්මක වෙන්නේ මතවතියාගන්න ඕන වත්කම් පරීක්ෂණ වගේ අවස්ථාවලදී ඔයට අමතරව ඔය රුපියල් මිලියනයක් දක්වා වූ අඩය ස සිරිදඩුවමට අමතරව අර ඔහු සින් අත්පත්කරගන තියෙන දේපල එකන නිීති විරෝධී ලෙස අල්ලස්ොලින් අත්පත් කරගත බවට අධිනදී තහවරුවෙච්ච මුදල් ප්‍රමාණය වගේ තුංගුණයක් දක්වා දඩගහන්න පුළුවවා. ඒගැන අපිතමකු බිලියන පහක දේපල අතල සල් ස්ොලින් අත් කරගන්න ති කියලලා අඩු භගයක් අවසානය ඔප්පු නොත් ඒගැන ඉට අමතරව ඇතකොට එක්කෝටි පනස්ලක්ෂයක් දක්වා දඩයක් වශයෙන් අර වන්මිලියනට අමතරව ඒ කරගන්න පුළුව එතිනිසා ඒ ප්‍රතිපාදන පැහැදිරිිව තියෙනවා විශේෂෙන්ම නව පනතින් වැඩි කරලා තියෙන්නේ දඩමුදල් රුපියල් පන්දාහක දඩමුදල මිලියනයක් දක්වාය කරගන්න පුළුවන් ඉරඟට දූෂණ චෝදනා යටතේ සිර දනුව දැක්මල් ලින්ක අනිතේ වට අවුදු හතයි උපරිම සිර දඩනුව දෂ චෝදන අයටතේ සිරි දඩුවම අවුරුදු දහයක් දක්වා වැඩි කරලා තියෙන ඉට ඉස්සන අවුදු හක්ක ත සිදන දැ මේ අවුරුදු දහයක් දක්වා වැඩි කරලා තියන ොට ඒගන්න තනින් පේනවාමට දූෂණ චෝදනා වැඩිුවීමක් වෙලා තියනවානේද දෂණ ඩවෙලා තිනියි දූෂය අවම කරන්න දඩුම වැඩි කලතිය උු දෂන ගයනත දෂ වැඩිලා නක කෙලැ කිනවන. ප මුලදත් කිව අල්ලස කියන මොක් දෂ කිය මක් කිය බැ කටිය කිවේ මට කියනම දෂන අලස ග දගත් යම්කිසි සේවකයගේ ක්‍රියාවක් හෝ නොකරහැරීමක් නිසා. රජයට හානියක් හෝ පාඩුවක් සිදුවෙන වන අන්න එකට අපි කියනවවා දූෂණයයක් කියලා ගැන් ලොස්සෝ ඩැමේච්චුද ගෞවම තැන් ඕක එමකිවන සරලෝ තේරෙන්නේ දෙව් දාරනයක් ඇදිර හෙමක යම් කිසි ව්‍යාපෘතියක් සිදු කරන්න අපි විශාල ඉදිකිරීමක් කියලා ඉදිකිරීමක් සිදු කරන්න ආයතන කිහිපේකින් ටෙන්ඩර් කැදවන ටෙඩර් මණ්ඩල ඉන්නවා ඉහළම තත්ේ නිල්ධාරීන් කීප දෙනේ එතකොට ඒ ඉදිකිරීම සිදු කරන්න සුදුසු නොවන කෙනෙකුට ටන්ඩරය ලබා දෙනොම ටෙඩර් මන්ඩල විසි ඒ ලබා දෙන්නේ එක්කෝ ඒ ටෙන්ඩර් ලබාගන්න පුද්ගලයාගේ දැන හැඳුරුම් කමක් ඥාතිතයක් වෙන්න පුළුවන් ඒවාගේ තමන්ට ප්‍රතිලාබයක් ලැබෙන නිසා වෙන්න පුළුවන් ඥාතියාට ප්‍රතිලාබයක් ලැ නිසා වෙන්න පුළුව මේගේ ඉන්ටර එක පස් කරු. පස් කරලා ඉදිකිරීම කරනවා. ඉදිකිරීම කරඩ ඉදිකිරීම බාලයි. ටික දස්සින් ඉදිකිීම බිද වැටනවා. බිලියන ගානක් රටට පාඩු. අන්න්නතකොට ඒ අර දූෂණ චෝදනා කියන වර්දට එනවාමහොද වෙලා තියෙන. අර තීරණය නිසා අ දිල්ධාරීින් ගත තීරණ නිසා රට හානියක් පාඩුවක් වුණ අන්න එක දූෂණ චෝදනාවන් දැන් අපි දක්ක පහුවිකාල නඩු තිෙනවා හිටපුක මමාත්තිවරුන්ට දැකල් සතුසිං. ක්‍රීඩා බාන්ඩ බාල ක්‍රීඩා බාන්ඩ නයනය කරලා කරපු දූෂන් චෝදන සම්බන්ධව දැ මේ කාලේ යනවා විමර්ශණනයක් අපි දන්නවා බාලහෙත් බාල බෙහෙත් ගෙන හැල්ලා මුල් බේටි කලා බාදනෝ රෝගීන්ට රෝගීන් තව රෝග උත්සන්න වෙනව සමහරක්කයි මීයනෝ එයනුව පරීක්ෂණ කරම් පස්සේ මේ නුසුදුසුයි ඊට පස්සෙ බෙහෙත්තෝකගය විනාස කරනවා. රටට බිලියන ගානක් පාඩුව. මද ලාද අර ීන්ු තීරන ගත්තන නිදාරී දෝෂණ වරදක් කල් තිෙන. ති අන්න එක තමයි රජයට හනනියක් පාඩක් ලොස්සෝ ඩෙමේච්ටු ගවමන් හෙම සිදදු කරපු අවස්ථාවතමි දෂණයගෙනන වරද හදුන්. වත්කම් බැකම් සබන්ධපතුම කතා කරන ම වත්කම් බැරකම් සබඳධුවත් මේ නවනීති සකස්වීම තුල අලු තෙ ත සස් වෙලා ර පන ක්. ඇතරම මේ වත්කම් නැතැම් බැරකම් සබන්ධ මොගගේ නීතිම තත් යක්ද තියන් මහජනතාවට මනුවගේ වගගේ මක්දේ සබඳු තියන මෙම මේ ශෂේත්‍රය අප අනිවාරය හජනතාව අලුත් පනත පිළිවා දැනුවත් කරන්න මොන ශේෂ්්‍රයක් මොකද දැන් ඔය මාණ්ඩලික නිල්ධාරීන් දන්නවා වසරේ මාර්ත මාසේ තිස්සෙක්වෙදර කලින් ඒ කලින් වසරට අදාල වත්කම් බැරකම් ප්‍රකාශය ලබා දෙන්න ඕන කියනෙ කාරණේ. මේ තිබුණේ තියන්නේ මාණ්ලික නිල්ධරීට. දැන් ඒගැන තමන් ඒ අවුද කොයිතරන් වත්ක ැස් කල න තම බැක්කව කොස්තරතින රත්තරබඩ කොචර නව බිඳට කොයිරන් රන්දිිල තිනව වාහන රන්ති නට මේ ඔක්කොම තුරත් කළ දෙන්නවා. දැ ඕක මේ නීතිය තිබුණ හබටක් දාරු ප්‍රතිපත්ය තිබුණේ නොදුන්නත් පොඩි දඩයක් තිබුණ තිනිසාම්කටක් උනන්දුව නැහැ. දැ වර්මාන පනත මේ දැඩ්ඩි ලෙස්ස ග්‍රහණයට හසු කරගන්න මේ තැනත්තන් නීති දැඩි කරලා තියෙන. මේ පනත යටති. ජනාධිපතිවරයත් වත්කම් බැරකම් ප්‍රකාශ බාර දෙන්න ඕන. ජති ර ත් රකම් ප්‍රශ ල ෝදෝෂ චෝදන වශන කොමිස වාට දිපත් කරන්න ඕන අග්‍රාමමාත්‍යවරයා පාලිබෙන්තු වන්තිවරු පලාාත් ආඩුකාරවරු. ඊළඟට පලාාත්පාලනලාස් මන්තිවර ලාත්පාල මන්තිවරු ඊළඟට විිනිසුරවරුන් රජයේ නිල්ධාරීන් අමාත්‍ය මණ්ඩල පත්කරන ලබට රජ නිල්ධාරීන් අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාරි ම්ඩල පවා මේක ලබා දෙන්න ඕන. එතකොට දෙපාර්වයන්තුවල මාණ්ලික නිල්ධාරරි රජය අත්‍යන් ශහ දෙේමාත්‍යව මාණ් ලික නිල්ධාරිී. මෙන්න මේ ඔය සියලුම ශ්‍රේෂ්්‍ර තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන්න ඕන. එතකොට බොහන් පුළු ශ්‍රේෂ්‍රීයන මගේ පෞද්ගලික අදහසනන්. ි මතර ඇතරස ම කියනවා යෝජනා කරන්නේ රජයේ රැකාවරන හැම කෙනෙකුට ම බාදන කියන්නවා මොකද දැන්ඔබ දන්නවද පොලිස් දෙපාර්මය ේන්තුයේ පොලිස් ස්ථානධපතිවරෙක් මා්ඩිකල දරක්න සහකා පොලස් අධිකාර තන්තුරින් හිට මාල්ලි තත්තේ කල ගන්න ගනෙකොට කියන්නේ පොලි ස්ථාධපති වත්ක රකම් කාශ ාද නොන පොලිස් රරිීක්ෂක යිප කෙනෙක් බාද න්න න්න ප පලි රීක්ක . <departmentuloble> <polish> ඕන ඕනොතරන් අල්ලස් වැදි කරනවා අල්ලස් සොලි බුදල් හම් කරගන්නහනම් ඒ අයටත් වාාර දෙන්න අවස්සාාව දෙන්න ඕන එක ඒගුණුගේ ඒගලුන්මත්ගේත්කම් ැක විර්ශය කරනු මගේ පව්ගල දමක යෝජන වශ දැන් එතකොට දැන් මේ ශ්‍රේෂ් ක්කොමත්කම් බැරකම් ප්‍රකාශ බාර දෙන්න ඕන දැන් කහි මංකිිවනර මක බාරදදුන්න තුනාටරදින් පොි ඩාක්ම කියක් දැන් ඕක වැඩේ බොහොම් පුළුල්ලාතිීන්. නිසින් දිනට බාර නොදුන්නහම. බාර නොදුන්නම් පස්සේ දවස් දාහතරක. පස්සේ රිමයින්ඩර එකක් දෙනවා. එයාට. යවන අනිල්ධාරයට. ජවලා මෙන්න බාරදින නෑ කියලා. දවස් විසිටක් ව බාරදුන් නැතුූ නොත්. මහේෂටාත් අධිකරෙන් අඩු පවරලා. රුපියල් ලක්ෂයක් දඩය අයකරගන්න පුළුවන් කද නඩු පැවර කරන්න ඩ පවරෙන ල්. නඩ පවර අඩු පවරන්න එතකොට දැන් අර කලින් මේක බාරධයෙන් තිබුණේ අතින්නේ ඒන්නේ ෆෝම එකත් වන බාරදින තිවුණු. දැන් මේ ඉල්ලෙක්ට්‍රෝනික පදධතියක් මේට මතරන්න දැන් අල හලි ප්‍රතිපාදරමින් කරලා අලුත් පදධතිය හරිගස්සන සනිකර පරිගණක පදධතියක් කෙලි මගිහිල්ල ඔන්ලයින් තමන්ගේ වත්කම් බැරකම් ඒ ෝමක පුරල ාර්ධ පු ඔන්ලන් සබි කරන පුුව න්ලයින් සබි් කරම් පස්සේ දවස් පහලොක් කියන මට වෙනස් රීමම් කරන්න පුළ ග විනිසු මත වෙන්න පුළුවන් මටර්ක දාාන්න ැරුණ මේක දාලාදීන ගාන වෙන එහම කන්න පුළුවන් හැබැයි දවස් පහලොගින් පස්සේ මේ කටෝ අයි වෙනස් කරන්න බැ ලොක්කෙනවා. එතකොට තමන්ට එකැන් දැ ස්සවගේ අතින් නෙමයි පද්ධති ක්‍රියාත්මක වඋුණම් පස්තාමත් නිි පරදි න තමත් අති තයි බාරධන පුළුවන් හොත් පදති ක්‍රාත්මක ුන් පසේ මේ අපි කිය එකට. ඉලෙක්ටොනික පද්ධතියක් කියලා මදධිම අධිකාරී කියලා එක පිහිට වනා එතකොට ඒකට ගිල්ල ඔන් Onlineයින් සබ්බි කන්න පුලන් මන්ගේ වත්කම් එතකොට සබි් කළමංකිවවෙද අර නිසි දිනයට සබ්බිට් නොකරෝ ඒක පද්තියීම රිමන්රයක්ක්යන ඔව බාරධීලා නෑ කිය ඒකරත් ප්‍රතිචාර නොදක්වොත් නොදැක්වුවොත් දවස් විසි අටකට පක්වුණ ොත් නඩු කරන්න පුළුවන් ඊට අතරෝ වැදා වැදගත්ම තවත්වයන ප්‍රතිපාදන පරක්වෙන්න දිනයක් පාස ඩ මුදල් අයකරගන්න පුළුවන් කොහම දයිකරගන්න දන්නවද තමන්ගේ බාසික වැටුප තිහෙම් බෙදලා පරක්වෙන හැම දිනයක් ගානෙම දවසක පඩිය කපනු වැටුප අඩු කරගන්න දවස් දයක් ප්‍රමාදුනාන දින දහයක වැටුප අහිමි වෙනවා ඒක ඔක්කෝ මේ ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්නගුලොත් අනිවාරෙන් හැමගෙන දසක්ත් පරක්ක කර නැබඳ පරක්චක් දසක පඩිය මට පහිමිෙන තකට මෙන්න මේ ආකාරය ඉතාමත්ද පුළුල් ප්‍රතිපාදන මේ වත්කම් බැරකම් ප්‍රකාශ නීතිය සම්බන්ධව මේ අලුත් පනතර ඇතුළත් කල තියෙන දෙනිසා දැං අර ශේෂ් සියල දෙම ආරණය වෙන ජනාධපතිකින් දම් බා්ඩි නිල්ධාරින් දක්වා එකකොටමස් කිියරු දෙනාම මේ වත්කම් බැරකම් ප්‍රකාශ නි දිනයට නිසි පරිදි බාර දෙන්න බැඳලා තියනවා තව කාරණය බොරු තුරතුරන් දෙම. ම අහන්න දැන් මේ පාලකයන්ගේ රාජ්‍ය නිධාරන්ගේ සිට මේ වත්කම් ැරකම් ප්‍රකාශ සබධ ප්‍රශ්නාවන පහුගේ කාල නිුත් රීම සම්බඳු සයි නි රදාව පිළිබඳු. මෙ කෞද මේ නැවත් මේ නිවැදිත ක කියලා පරරික්ෂා කරන්නේ ඒම පරරික්ෂා කරන්න කරමය තියෙන්නේ කොමදේ කරම ේද ්‍රියාම ව කොම. දැන් අසත්්‍ය තොරතුරු ලබාදුන්නත්. අසත්්‍ය කියලා පරක්ෂා කර කහද දැම මයි ති. දැන්ෙනෙක් පැමිල්ලක් වත්. ැිතිම වුරට පමිල්ලිකරොත් මෙම මේ පුද්ගලයාටේ තින මචතර දපලෙ කො ඒ සම්බඳව වෙන වත්කම් ප රක්ෂ දුරන්න පුළුව මෙන්න මෙතැන ඉතාමත් වැදගත්යක් මේ ප්‍රේක්ෂකම හජනන්තාව දැන ගන්නවවාන්. දැන් ඔබට පුළුවන් ඔබේ ප්‍රදේශය ඉන්න මන්්‍රීවරයාගේ ඕන්න ජනාධිපතිගේ අගමතිගේ මේ සියලම ශ්‍රේෂ්්‍ර මේ මාණ්ඩික නිල්ධාරින් දක්වා ඕරම කෙනෙක්ගේ වත්කම් බැරකම් සම්බන්ධව ඔබට පුළුවන් කොමිසන් සභාවයෙන් ඔවුන් බාධපු වත්කම් බැරකම් ප්‍රකාශයේ පිට පතක් ඉල්ලන්න පුළුවන්. කර මහජතාව තිනව දැ තොත්තුු ැනගැෙනීම පනති අයටතේ ඒ ප්‍රතිාදනයටතේ මහජතාවට ඉල්ලුම් කරලා ලබාගන්න පුුව තැන් අපිබූ මගේ ප්‍රදේශයෙන් පන්තිවරය කොයි තරම් වත්කම් තියෙනවාද ම ඉල්න හහිල ප්‍රරිපාන එක දාලතින්නේ මේ ගේ අයිතින්නේ එක වාහනයයි පබෞද්ලක ප්‍රදේන නිස්ුදන්න මු අර ිවල්තු නක්තිී. කඩයක් තියනවා තව බිල්නිින්ක් තිනවා වාහන පහක්තියනවා කියලා අන්න එතකොට පුළුවන් මහජනතාවට පුළුවන් කොමිසන් බාර් දැනු දෙන්න ය අත්්‍යේ තමයි දාලා තියන්නේවෙන්න මේරවති නො මේ ගැන ිවිර්ශය කරන්න කියලා ඒ ගැන්න අට මහජනතාව මේකට දායක වෙන්න ඕන රටේ පුරවැසියන් වශයෙන් මේත් අල්ලස දූෂණයට එරහිවෙන්න. අපි මොකද මේ මහජනතාවට යට තල පහසුකම්. ියුණු කරන්න මහජන්තාවගේ දරුවන්ගේ අනාගත සුරක්ෂිත කරන්න අවරදියට තියෙන සල්ලි තමයි මේ එක අතොස්සක් පිරිසක් වින් යට මඩි ගහ අල්ල ෝදෂනලින් හම්බරල මතමගේ තම දගලිගහ තමතමගේ දරවල් පොසත් ඒක වස්තාවක මජනතාවට එහෙමනත්තම කියන පැමිලි පර්ශවය ආරක්ෂාව සහ ඔවන්ගේ මේ පෞද්ගලිත්ව ආක්ෂා කිරීම සබන්ධව මනුවවාගේ ත්වක ති. අල්ල ෝ දෝෂන චෝදන විර්ශන කමිස සබහ පනතත් ප්‍රපාද පැදලව ැදදි සිටන. සම්පූර්ණයෙන් තමන්ට ලැබෙන තොරතුරු. කොළ රහස්්‍ය භාාව ආරක්ෂාරනයගෙන් තොරතුර ග කියන්ද ත ගන්න පුළුවන් අප තොර වත්කම් බැරි එක එමනිම තමන්ට යම් කිසි කෙනෙක් අල්ලසක් ගන්නව යම් කිසි කෙනෙක් යිතාලයෙ මුදල් හම්බ කලලා තියවා කියලා පැමිල්ලි කරන පැමිල්ලිකරුවන්ගේ රහස්්‍යභාව ආරක්ෂා කරන්න කොමිස ස්භා බෙදර න්න. එහෙම ඒකට සම්පූර්ණ ප්‍රතිපාදල තියනවා. එතකොට එසාක් කිසි කෙනෙක් බයිවෙන්න ඕන්න මේ ත්ොත් මේක ම දැනුදුන්නුවො ප්‍රශ්යක් ව කියලා බෝ ශවාස කරනමද නිර්නාමික පැමිල්ලක් ලැබුණත් සමරකායට පැමිල්ියෙනවා දපි ඔය නඩුවල ජකරති න මේ වත්කම් පරීක්ෂණ නඩුවලද පැමිල්ලිරුව එක් න්න නක් තියනවා ලිපිනිෙකුත්තින ැ මනුසෙක් නෑ මේක මේ නිර්නාමික එකන කාගරෙන නිකක් නමක් දාපුකිකක් නමුත් ඒත් බැඩදි සිට නොයි මර්ශ්ණයක් සිදුකර ඒ ආකාරෙන් සිදුවෙන් ඒැ ඒ ආකාරෙන් ලැබුණරත් විමර්ශනය කරන්න ඕන් එකසා ප්‍රතිපාදනතින සම්පූර්ණම දැනුන්දෙන තැනැත්තාගේ පෞද්ගලිකත්වය රහස්්‍යභාවය ආරක්ෂා කරන්න කමිෂ සභාව පැදලඉන්නවා. දේ නිසා කිසිසේත්න බයිවන්න ඕනනෑ තමන් දන්න තොරතුරු ලබා දෙන්න පුළුවන්. අල්ලස්වෝ දූෂණ විමාර්ශන කොමිෂන් සභාව කියන එක ස්වාධීන කොමිෂන් සභාවක් කියන එක මහජනතාව විදි දන්නවා. එක අපි අහලතිීන දැස්වාදීන කියන වචනය අස්සේ තියෙන්නේ මොනුවගේ සැකැස්මක්ද. මේක කොමිෂන් සබාව බිහිවෙන්නේ මොනවගේ අයත් එක්ද කවුද මේ නියෝජනය කරන්නේ නීතිය මේ සකස් මේ නීතිය කරුකාරණ සකස් කරන්නේ කවුද. මේකත් මාජනතාව විශ්වාසය දිනාගන්න හිතු සහද ක්‍රේී දැනවත්වීම. ඔව්දන් කොමිෂන් සභාව මේ අලුත් පනතයට තේ බිහි කරනකොට දැන්ලනුත් කොමිෂසන් සභා තිබන ඉදම්ේ අනහතරෙන්ින් පස්ස වේ එක කොින් සහත්තයි. එතකොට මේ කොමිසන් සභාවරතියන්නේ මේ අලුත් පනත යටත්තේ ඉටඩ පුළුල් බලතල තිීරතිනවා. එතකොට මේ කොමිසන් සභාවට පාර්ලිමේන්තුවේ වැෑශීර්ෂයකින් වෙන මුදල් වෙන් කිරීමක් සිදුවෙනවා. ඒ නවතර ම කිවවාර දඩ මුදල් අයකර ගැනි අර දිනපතා පරක්වනවට දඩ මුදල්. ඒ ඒ දඩ මුදල් ලින් කොටසකුත් මේ කොමිසන් සභාවට ලැබෙනවා. එතකොට කොමිසන් සභාව අරමුදලක් ඇති වෙනවා. එතකට ඒගල්ලන්ට කාගවත් යපෙන් අවශ්‍යතාවයක් වෙන්න නෑ. දෙකට මේ කොමිසන් සභාව ස්වාදී නයි සියල් සියක් ස්වාදීන කොමිසන් සභහා පිහිටුවීමේදී කල්ු ක කොස්වාතිබුණා දැන් අලුතෙන් කොමිස සබභාව ගත්තොත් කොම සාරිස්වර තුන්දනෙකින් කොම සාරිස්වර තුන්දනෙක් එතකොට අය කිසසිදු පෙරත් දක් නැති පවතින අඩුවක් නැති දූෂණන ක්‍රමිකතා සම්බඳධ කිසි චෝදනාවක් නැති ඒවගේම නීති ශ්‍රේෂත්‍රයේ නං අවුරදු පහලෝකරර පුළුල් බලතර අධැකීම් තියෙන වගේ අර යම් කිසි ඉහල මට්ටමක රාජකාරි අදකී තිීන නිල්දාරින්තයි පත් කරන්නයටකට කොමසාරිස්සු තුදරක් න එක කෙනෙක් භපතිවරයෙක් වශයෙන් පත් කරනවා. එතකොට ඔවුන්ගේ පාර්ශ්විකගේවී මොක්කෝම තීරණය කරන්නේ පාලිමෙන්තුූ විසින්. ඊට අමතරවා ඉන්න මේකේ නිලබලයෙන් මේක අපිගCEෝ ප්‍රධාන විදායක් නිල්ධාරයා වශයෙන් අධ්‍යක්ෂජනරා ර අධ්‍යක්ෂයන්රාලුත් ස්වාදී තැත්තෙක් ඔහුටත්ම්ූර්ණර් පාලගිදතම ගේ පාර්ශුවයක සම්පූර්ණ ීරණය වෙන.කොට ඒැ කොම සාරිස්වතුන්දනා අධ්‍යක්ෂයන්ද්‍රාර්වලයා විසින් තමයි ඊට පල්ල හා සම්පූර්ණ පාලනය කරන්න විමර්ශණංශය වත්කමංශය වැටලී මංශය සියලු මංශ සහ පරිපාලන ඉළඟට නීති නිලධාරීන් ලීගල් පැනැල් එක තියෙනවා සියලු මංශ සම්පූර් පාලනයවෙන්නේකෝම මේ කොමසන් සභාව ස්වාධීනත්වය ආරක්‍ෂා කරගන්න මේ කොමිසන් සභාවට බලපෑම් කිරීම ඒවගේ විමර්ශනන්ට බාධ කිරීම ඒවා අඩ පණ කිරීම සියලු දේවල් බරපතල වැරදි ලෙස සලකලා එවට දඩුවම් මේ පනතේ තියෙනවා එකකට එනිසාර කොිස බවට ස්වාධනත්ව රක්ෂයනවා කොමින් සභහාවට අපහස කිරීම ක්ේෂ්ාධිරනන්නේ නඩු පවරලා ඒ අලා පුදගල රුද්ුවව ණඩුවම් කරන්න පුළුවන් ප්‍රතිපාදන තියනවා. ඒක ඒ ඔක්කොම සිදු කල යනෙ හො මේ කොමිසන් සභාව ස්වාධීනත්තය ආරක්‍ෂා කරල ජනතාවට මහජනතාවට මේ කොමිසන් සභ පිවද විශවාසයේ ඇති කරන්න ඔබතුන්ට බොහ අදැකින් මැති මේ සම්බන්ධව වැරදි වලට නැත මේ සම්බන්ධව කිය නීතිම රාමේ සිදුවච කරනට අදකකි මති ඒත් එක්ක. සාමාන්‍යිපුර වැසෙක් විදිහට මට කියන්න මහජනතාවට අපිට තියන වගකීම යුතුකම මොකක් ද අවසාන වශයෙන් විනාටි කිහිපය කරගෙන. අල්ලස දූෂණය තුරන් කිරීමට නැතන් අල්ලස දූෂණයට විරුද්ධවීමට මහජනතාව වක්කින් මොක්ද මේක නීතිනවරෙක් විදිරන මේ සාන්‍ය පුද්ගලි දීමට කිය මේ රටක් දියුණවෙනනම්. අපේ දරුවන්ට සුරක්ෂි දනාගතයක් ඇතිවෙන්නනම්. සෞාගිමත් රටක් බිහිවෙන නම්. අල්ලෙස දූෂණයි පිට දකින්නඔඕව. මොහොද මේ රට ඔබ විශ්වාස කරනවද මේවන විට අපි ට්‍රලියන අටක් න අරන්තිය න ඇරිොො ියනටක් බිලියන ට්‍රියනට ඇ අපි වත්කම් තිීන් ඒවයි ඉදිරිරපුය නැයිවලින් ඉදිකරපු වත්කම් තියෙන්නේ ට්‍රලියන දෙකයි එතකොට හ ට්‍රලියන හයකට වෙච්ච දෙ නෑ ියන මරින් ඩොර් ට්‍රියන හයක කියන්නේ කොයි තරම් විශාල ප්‍රමාණය ද. මේ අ එක එක පස්සේ ජාතියන්තර මමුූල අයබුදුල පස්තියන්නේ ඩොර් බිලියන තුනයිගාන් තුනහමාරක් ලබාගන්න බිලියන තුනහමාර එකොට අපි ට්‍රිලියන හයක්කට වෙච්චි දෙයක්ට එතකොට හෙනම් අපි හිතාගන්න පුළුවන් රට කොයිතත්ව තියෙන කියෙන ඉති ෙෙනම් මේ තත්ය තවදුරටත් ඉදිරිට පවත් නවාවද නැත්තන් මේ ිදිල අපි මේ රට සුරක්ෂිත රටක් වාසනාවන්ත රටක් අපි දරුවන්ට යහපත් රටක් කරගන්න උ උන්වනවාද කියනක දෙෙනම් පුරවේශයන්ගේ කාරරි ාය තමයි මේ රත්ව මජන්තාව කාරි ාරිතමයි අල්ලසට දූෂණයට එරෙහිවෙන එක. මොකද ඒ වගේ අස්ථක් තියනනං ඒගේ තොරතුරක් තිරන වහම අල්ස් ෝදෂ චෝදන යි වශන කොමිසන් භාවට පමිල්ලි කරලා අය අල්ලස් දැලට හසු කරන්න කටයුතු කරන්න ඕන් ඒකට අවශ්‍ය සරම ආරක්ෂාව මේ කොමිසන් සභාව පනතර්යට ප්‍රතිපාද තින ය ැ දම. අනවශ්‍යකාරදර උසාවිගානය නොද එහෙම හිතුවත් අපිට මේක නතර කරන්න බෑන මේට අපේ අපේ සක්්‍රී දායකත්වය මේ මාජනතය සක්‍රී දායකතය ති නො හැබැ ප මේ එකත් පං කියන්න ඕන මේ බොරු පැමිල්ලි කරන්න එපා මොකද බොරු පැමිල්ලි කරලා සත්ය පමිල්ලක් කියලා අනවරණය වුණොත් තහවුරු කරගත් ත් පනතයෙන් ප්‍රතිපාදන තියෙන බොරු පමිල්ලි අ සත්‍යය පමල්ි කරපු අනත් ර සිරදඩුවම් දෙදන්න පුළුවන් දඩබුදල් අයකරගන්න පුළුවන් පාදන තියන ඒක නිසා එන තං අල්ල පොද මනුස ඇත කිිරිසිසාාවට නේද කුහකමට ගිහිල්ල බොරු පමිලාලන්න පම එතකොට පෙන්නේ තමන් අසත්්‍ය පැමිල්ලක් රයි කියට ඒක තවරු තමට සිදන්ුව විදින සිද්දන දෙදකක් ස හය කරන්න නතිව සත්‍ය පැමිණිලි යුක්ති සහගත පැමිණිලි නොපමාව නොබියව කරන්න ලිතවවෙන්න පුළුවන් වාචිකව වන්න පුුවන් ඉල්ෙට්‍රොනික මාර්ගෙන් වන්න පුුවන් ැක් ර්ගෙන් වන්න පුුවන් දැනුන්දීලා මේ සමස්ස අල්ලස දෝෂ වැලක්වීමට පීටවල්තින කොමිසන් සභාවට සහය ලබා දෙන්න අල්ලස දෝෂණ මේ රටින් තුරන් කරන්න. අල්ලස දෝෂය තුරන්කිරීමටගේම අල්ස දෝෂණ පිරිමෝඳ මජනතාව දැනුවත් කිරීමට විේෂෙන් සකස් වනු නව පනත පිබඳව දැනුවත් කරන්නට කම ද ම අප පිම මේ නැවෙන් කරීම අනු පියස්ස ෝරාව. මේ අපත් සම්බන්ධ කරන කතතාහාටකතු නේ කොඹම හහි කරන චන ස නතියන් සංම උ ප ස හ ේ නීතින් ජේන නීතින් හන් සල් පිර හ ොක් ස්තු දවස මන පිස එකකතුල පි ද ර තුමගේ කාලය වය කලාට. මෙවැනි වටිනා ඔවදන් සහ දැනු සම්බහ රැක් රගත් නවතම වඩියෝ නැරමීම සඳහ. ඔපත් දැන්ම සොයුරු YouTube චනලයේ සබස්ට්‍රයිප් කරන්න.